Wide Angle Productions is the creative force behind Channel C. ආයිබෝවන් YouTube ඔස්සේ Channel C සමග නමක අරුම දැනගන්නට අදත් ඔබ මා සමග එකතු වී සිටිනවා. මම රෙක්ස් හැමිල්ටන්. ඉතින් ඔබගේ නමෙහි අරුත එහි ඇති ඵල පිළිබඳව දැනගන්නට තමයි ඔබ විමසිල්ලෙන් අපි වටා මේ එක් රොක් වී සිටින්නේ. ඉතින් ඔබ දන්නවා දැන් අපිත් සමග එකට එකතු වෙලා ඔබගේ නම වගේම දෙමාපියන්ගේ නම් වගේම යාළුවන්ගේ නම් වගේම මේ සියලු දෙනාගේම නම්වල අරුත බලාගන්නට ඔබ ගොඩක් කැමැත දක්වනවා. ඔබ නිතරම අපි දන්නවා Channel C ඔස්සේ අපිව නරඹලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔබගේ නම ටයිප් කරලා අපිව අමතනවා. එතකොට එසේ ඔබ කරලා තිබුණොත් අපිතුමු ෆේස්බුක් හරහා ඔබ ලයික් එකක් දාලා තිබුණොත් අපි මේ පිළිබඳව වැඩසටහන ඔබට ඉක්මනින් බලාගන්නට ඉඩ සලස්වා දීමක් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඔබට ආයේ පසුව ගිහින් YouTube ඔස්සේ ගොඩක් විමර්ශනශීලීව බලන උමනාවක් වෙන්නේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණොත් ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවන්. ඉතින් ඔබ වගේම තමයි පිටරට ඉන්න අපේ මිතුරු මිතුරියන් අම්මලා තාත්තලා මේ අලුත උපන් බබාට වගේම අපි දාගත්ත නමත් කොහොමද අරුත ඇති ඝන බැලති නමක් දාලද කියලා බලාගන්න තමයි විමසිල්ලෙන් පසුවන්නේ. අදත් ඔබ එවූ නම් රාශියෙන් කීපයක් තෝරගත්තා. ඔබගේ නමත් ඉදිරි වැඩසටහන්වලදී අපි මේ ඝන සම්බන්ධව කියා දෙන්නට සූදානම්. අපි බලමු අද තියෙනවා මුලින් ෂෙවොන් කෙටි නමක් කියලා තියෙන. කෙටි නමක් කියවුවා කියලා අපි අහක දාන්නේ නැහැ. මොකද අපි ඔබ නරඹන ඔබ සියලු දෙනාම අපි දන්නවා උනන්දුවෙන් ඉන්නේ කියලා. උනන්දු සියලු දෙනාටම අපේ මේ වැඩසටහන තුලින් හරවද්දයක් දීම තමයි අපි කරන්නේ. ෂෙවොන් ෂෙවොන් කුවම ඝන වශයෙන් ඉතා හොඳයි. ජල ඝන දිගු පැවැත්ම හා දියුණුව. ෂෙවොන් කිව්වම සිංහල අරුතක් දෙන්න නම් බෑ. ඔබ තරහ වෙන්න එපා. හැබැයි ෂෙවොන් කියලා කිමු. සේ කියන්නේ සේනාවේ. සේනාවේ ගෞරවයට උර දෙන්නා කියන අර්ථය දෙන්න පුළුවන්. ආන් කියන්නේ ගෞරවය කියන එක. ඉතින් ෂෙවොන් කියලා වෙන්නති භාවිතා කරන්නේ. ෂෙවොන් කමත් හඬ ලස්සනයි. සිංහල අරුතක් දෙන්න බැරුණාට හඬ වශයෙන් ලස්සනයි. ෂෙවොන් ඝනත් හොඳයි. ඉතින් ෂෙවොන් ඔබ ගොඩක් සතුට වෙනවා ඇති මෙච්චර බලන් හිටියා නම කියවුනේ නැ ඔන්න අද නම කියවුනා කියලා මිතුරන්ටත් කියයි. ඔව් මිතුරන්ට කියන්න අපි වටා එක් වෙන්න කියලා ඔවුන්ටත් මේ යහපත් ප්‍රතිඵල නෙලා ගන්නට. හොඳයි ෂෙවොන්. ඊට පස්සේ බලමු නාමලී සෙව්වන්දි. ඔව් නාමලී කිව්වම ඝන වශයෙන් නම් හොඳ මදි. හැබැයි සෙව්වන්දි කිව්වමත් ඝන හොඳ මදි වුණාට සෙව්වන්දි කියලා ඇදෙනවා නම් සෙව්වන්දි ඔබගේ නමෙහි යහපත් ප්‍රතිඵල ඔබටත් නෙලා ගන්නට පුළුවන්. සෙව්වන්දිය රෝසමල. ඔව් hina vivi ඉන්න නෙමෙයි තියෙන්නේ. මේ වරදක් වෙලා තිනවනම් නිවැරදි කරගන්න. යහපත් ප්‍රතිඵල නෙලා ගන්න. මොකද සෙව්වන්දි කියලා ආමන්ත්‍රණය කරන්නට ඔබ අනිත් යාළුවන්වත් හුරු කරන්. එතකොට යහපත් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්. නැත්නම් නාමලී සෙව්වන්දි කිව්වම ඝන වශයෙන් පොඩි අසුබ භාවයක් තියෙනවා. ඊට පස්සේ ඉන්නවා දමින්ද කුමාර නානයක්කාර. ඔව් දමින්ද කිව්වමත් අර ප්‍රශ්නේ තියෙනවා ඝන හොඳ නැති එක. ද මින්ද ඒ කියන්නේ කෙටි අකුරක් දිග අකුරක් සමග කෙටි අකුරක්. කුමාර එතනත් ඒ ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. හැබැයි මේ අසුබ ඝන දෙකෙහි එකතුව ඔන්න යහපත් ප්‍රතිඵලයක් තියෙනවා. මදක් දිරිය. මදක් දිරිය තිබිලමක් කරන්න. නේද කුමාර? හොඳයි. එහෙනම් ඔබට දිරිය වඩවා ගන්න නම් මේ නමෙහි තියෙන අසුබතාවයන් මග හරවාගෙන භාවිතා කරන්නට ඔබ පුරුදු වෙන්න ඕන. එතකොට ඔබට පුළුවන් වෙනවා හොඳ ප්‍රතිඵල නෙලා ගන්නට. ඔබ අදිරිටපත් වෙන්නත් එපා. මොකද මේ දෙකෙහි එකතු වී යම් ප්‍රතිඵලයක් තියෙනවනේ. ඒක නිසා දැනට ඔය විදිහට භාවිතා කරන්න පුළුවන් නම් පසුව මේ නම්වල පුංචි හෝ නිවැරදි කිරීමක් කරලා යහපත් ප්‍රතිඵල නෙලා ගන්නට ඔබට ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. කවිඳු දිනුවන්. කවිඳු කොම හොඳ නමක්. කවි නායකයා. ඉඳු කියන්නේ නායකයා කියන එක. කවි ඉඳු කවිය පිළිබඳ නායකයා. හොඳ කවිකාරයෙක්, ගීත රචකයෙක් වෙන්නට පුළුවන් කවිඳුට. ඉතින් මං හිතන්නේ දැන්ටත් එහෙම ලියනවත් ඇති. ඝන වශයෙන්ුත් ඉතා හොඳයි. මේ දේවගණේ කවිඳු. දිනුවන් කිව්වහම නම්
ගණ හොඳ මදි. කවිඳු දිනුවන් කිව්වහම අර සුබ ප්‍රතිඵල තිබුණත් මුල් නමේ එකට සම්බන්ධ වෙනකොට නම් කවිඳු දිනුවන් ඔබට එච්චර යහපත් ප්‍රතිඵල දැනට උදා වෙන්නේ නැහැ. කවිඳු විතරක් භාවිතා වෙන නම බවට පත් කරගත්තොත් අර දිනුවන් කියන නම සහතිකයට පමණක් සීමා කළොත් ඔය භාවිතා වෙන වෙලාවට විතරයි නිතර නිතර උච්චාරණය නොවන නිසා අයහපත් ප්‍රතිඵල ඔබට හම්බ වෙන්නේ නැහැ. කවිඳු විතරක් දිගටම භාවිතා කරන්න යහපත් ප්‍රතිඵල ඔබට අත්වේවි. ඊට පස්සේ ඉනවා ඉමාසි නවෝදිකා. මෙතෙන්දි ඉමාසි ඔබගේ ඉමාසි කියවමත් ඝන හොඳ මදි නිසා ඉමාසි කියලා ඇදෙනවා නම් ඉතා හොඳ වෙනවා. ඉමාසි ඒ කියන්නේ ඉතා මනා නායිකාවක්, අසි නායිකා. එතකොට මේ ඉමාසි කියවම ජල ගණයට එනවා. කෙටි අකුරක් දිග අකුරු දෙකක් ජල ගණයට එනවා. එතකොට දැනටනත් ඉමාසි නවෝදිකා කියලා අර හොඳ නැති සූර්යගණේ සූර්යගණේ හොඳ නැති නම් දෙක එකතු වුණාමත් අර මදක්දිරිය කියන එක එනවා. මදක්දිරිය ඕනේ නැණේ නේද ඉමාසි. ඉමාසි කියලා ඇදෙන්නම භාවිතා කරන්න. එතකොට ඝන වශයෙන් ඉතා යහපත් ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්. නිසංසලා කුමාරී. ඔබ නිසංසලා වෙන්න පුළුවන්, නිසංසල වෙන්නත් පුළුවන්. නමුත් අර ඝන වශයෙන් ඉතා හොඳ මදි නිසංසලා කියනකොට. ඉතින් සූර්යගණේ යහපත් ප්‍රතිඵල නැහැ. කුමාරී කියලා ඇදෙනවා නම් ඒකත් ඉතා හොඳයි. කුමාරී කියලා වෙන්නේ සමහරට භාවිතා කරනවත් ඇත්තේ නේද? ඔව් කුමාරී කෝ කුමාරියක්නේ ඔබ. ඉතින් කුමා නිසංසලා කුමාරිකෝම යම් අර මදක් දිරිය කියන ප්‍රතිඵලය තමයි තියෙන්නේ. නමුත් ඔබ නිසංසලා කියන එක අපි දුන්න නිසා කියලා භාවිතා කරනවා කියලා යාළු අන්න ඒකත් ඉතා හොඳයි. කුමාරී විතරක් භාවිතා කරනවා ඒකත් ඉතා හොඳයි. ඉතින් මං හිතන්නේ අදත් ඔබ සියලු දෙනාම අපි වටා රොක් වී ඉඳලා යහපත් ප්‍රතිඵල තියෙන නමක අරුම, ඒ නමෙහි අරුමය පිළිබඳව බලාපොරොත්තුෙන් ඉඳලා ඉතින් නම නිවැරදි කරගෙන අපි මේ කරන සේවාවේ වටිනාකම නෙලා ගන්නවා ඇති. ඇත්තටම channel C ඔස්සේ මේ කරන්නේ මහඟු සේවාවක්. YouTube ඔස්සේ ඔබ ඉන්නවා නම් subscribe කරලා channel C ඔස්සේ අපිව බලලා Facebook ඔස්සේ like එකක් දානවා නම් ඔබට ඉක්මනින්ම මේ වැඩසටහන නරඹලා ඔබගේ මිතුරන්ට මේක කියා දීලා මේ සේවාවට මේ පින්කමට දායක වෙන්න පුළුවන්. අරුත ඇති ඝන බල ඇති නැකතට සුබම සුබ ඇති නමක් තමයි දාගන්න ඕනේ. හෙළ දරුවෝ ඉපදුනාම ඔවුන්ටත් සුබ යහපත් ප්‍රතිඵල තියෙන නමක් තමයි දාන්න ඕනේ. මොකද නමෙහි අරුත ඔබගේ දිව්‍ය පුරාම බලපානවා. අරුත මේ දුර්වල නම් සමහරට ඔබ විහිළුවට ලක් වෙනවා. ඉතින් හොඳ අරුත්බර නමක් දාගන්නට අපත් සමග channel C සමග එකතු වෙන්න. සුබ ඝනවල ඇත සුබඵල ඔබ සියලු දෙනාටම සුබඵල නෙලා ගන්නට නැවත හමුවෙමු. ආයුබෝවන්. ඔයාගේ දරුවා හස්බන්ඩ් වයිෆ් යහළුවා මව පෙම්වතා පෙම්වතිය සේවකයා ලංකාවේ කොතනක හිටියත් SMS එකක් යවලා එයාලා ඉන්න තැන දැන් හරියටම දැනගන්න ඔයාලට පුළුවන්. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකෙන් සහ ඔයා හොයන කෙනාගේ ෆෝන් එකෙන් RG හිස්තැන JT කියලා ටයිප් කරලා 77169 ට සෙන්ඩ් කරලා JTrack සේවාවට ලියාපදිංචි වෙන එක විතරයි. හිතේ බර සැහැල්ලු කරගන්න ඔයත් අදම RG හිස්තැන JT කියලා ටයිප් කරලා 77169 SMS කරලා JTracker සේවාවට අදම ලියාපදිංචි වන්න. JTracker හිතට නිදහසක්.